සම්මේලනය මං හිතන්නේ අද ඉතිහාසයේ අපි අහලා තියෙන අපි කතා කරපු ඉතාම දරුණු ම්ලේච්ඡ මර්ධනයක් අරගලයට සහ රටක් වෙනුවෙන් නැකඩ නැගුණු මේ ජනතා ඉල්ලීම් වලට එරෙහිව ජනතා හඬට එරෙහිව ක්‍රියාත්මක වෙන මොහොතක තමයි ඔබ අපි මේ මාධ්‍ය සාකච්ඡාවේ අද හම්බ වෙන්නේ මේක කතා කරන්න කලින් අපට වැදගත් වෙනවා ඇයි මේ අරගලයක් හැදුනේ ඇයි මිනිස්සු රොදමෙන්දන් ලක්ෂ ගණන් මිලියන ගණන් පාරට ආවේ ඒ වගේම අනිත් පැත්තෙන් අපට කතා කරන්න වෙනවා මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාෂණයේ නිදහස නැති කරන්න තරම් එලි පිට ඒ ගැන අදහස් දක්වන්න තරම් ආණ්ඩුවේ ඇතම් බැත්බලන්ට කොන්දක් ආවේ කොහොමද කියන එක හොඳට මතක තියාගන්න මේ රටේ විවස්ථාව අනුව මේ රට ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය මේක ප්‍රජාව පාලනය කරන ප්‍රජාවගේ පාලනය ඉහළින් පිළිගත්තු ඔය විවස්ථාව උඩ තියාගෙන දඟලන විවස්ථාව ඕනේ කියන අපිත් කියනවා විවස්ථාවට අපිත් කැමති අපිත් ගරු කරනවා හැබැයි විවස්ථාවේ තියෙනවා ඒක ප්‍රජාත්‍රාන්ත්‍රික රජය මේක ප්‍රජාව පාලනය කරන රජය හැබැයි ඒ වගේ වෙලාවක අපි දැක්ක පහුගිය අමාත්‍යවරේ පින්නට ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා ප්‍රකාශ කරනවා දැන් දරුවන්ට කියන්න අවුරුද්දකටවත් අරගල කරන්න එපා එහෙම කරොත් රටේ බඩු මිල ඉහළ යාවි එහෙම කරොත් රටේ අනිත් දේවල් ඉහළ යාවි මොකක්ද ඒ සංසිදියාව මොකක්ද ඒ සමීකරණේ එහෙම සමීකරණයක් නැහැ ඒ නිසා මේ රට හැමදාම ගියේ කලින් අඳපු කලින් ප්‍රතිසංස්කරණය කරපු පොරොන්දු මාලාවක් මත හදපු ක්‍රමයක් මත තමයි මේ රටේ මිනිස්සු ඇඳුවේ මේ රටේ තිබ්බේ අඳපු ප්‍රජාතන්ත්‍රවාදය ඒ අඳපු ප්‍රජාතන්ත්‍රවාදේ අවසාන කුලකේ තමයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අදරගෙන යන්නේ ඒ අඳපු ප්‍රජාතන්ත්‍රවාදයට මිනිසුන්ට හංගපු ප්‍රජාතන්ත්‍රවාදියත් එක්ක ඉදිරියට යන්න අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉදිරියට දෙන්නේ නැහැ මේක ප්‍රජාවගේ පාලනයක් නම් ප්‍රජාව තීරණය කරන්න ඕනේ ප්‍රජාවගේ අයිතිය ප්‍රජාවගේ අයිතියින් මේ විදියට හානි කරන්නට හදනවා නම් දැන් මහා ලොකු රිබලල් කියලා කතා කරන නායකයෝ ආරක්ෂක හමුදාව අරගෙන කවුද මේ ආරක්ෂා කරන්න හදන්නේ දැන් ජනතාව එළියේ මේ සර්කල් එක ඇතුලේ ඉන්නේ පාලකයෝ කියලා කියාගත්තු පිරිසක් ඒ පිරිස ආරක්ෂා කරන්න රටේ ආරක්ෂක හමුදාව දාලා ඉන්නවා මේ ආරක්ෂා කරන්නේ රටේ ජනතාව නෙවෙයි රටේ ජනතාවගෙන් ආරක්ෂා කරන්න හදනවා පාලකයෝ ඒක වෙන්න බැරි දෙයක් ඒක විය යුතු දෙයක් විය නොයුතු දෙයක් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ විදිය බරපතල ප්‍රහාර එල්ල කරනවා නම් ඒක ප්‍රබල ගැටලුවක් අපි කතාවට අහලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සත්‍ය කතා කරනකොට කපටි පාලකයට කේන්තියම සාමාන්‍ය ගතියක් කියලා මේ පෙන්눔 කරන්නේ ඒක විතරයි ඒ පෙන්눔 කිරීම හරහා කිසිම හේතුවක් නැතුව මේ විදියට පාලකයෝ විසින් රටේ ජනතාව අහේතුකව කිසිම හේතු නැතුව මේ විදියට අරගෙන යන්න හදනව නම් මර්ධනය මේකට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ ඒ නිසා අපි මේ රට ජනතාවටත් කියනවා ඔබ අරගල කරේ අපි අරගල කරේ සැබෑ සාධාරණ හේතුවක් ඇතිව හෙට දවසේ මිනිසුන්ගේ ආර්ථික උද්දමනයේ ඉහළටම ගිහිපු වෙලාවක මේ රටේ සැබෑ මිනිසුන්ට සැබෑ ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒක දෙවැන්ත ප්‍රශ්නයක් ඒ නිසා ඒ ප්‍රශ්නේ යට කරලා මේ ප්‍රශ්න සියල්ල ඇති උනේ මේ අරගලය නිසා කියලා ඒ පටු ක්‍රමයට පතු අර්ථ නිරූපණයට ලඟු කරන්න එපා අරගලයට වැදගත්කමක් නොදෙන අරගලය තුලින් මතුවෙච්ච ඒ අවශ්‍යතා ඒ ප්‍රශ්නවලට වැදගත්කමක් නොදෙන කිසිඳු පාලන තන්ත්‍රයකට අනාගතයේ සාර්ථක පාලකයන් වෙන්නට බෑ ඇයි ඒ ප්‍රශ්න නොවිසඳා මේ රට සුගතියට අරගෙන යන්නට බෑ ඒ නිසා මේ විගාඩ නවත්තලා මේ මගෝඩි නවත්තලා මිනිස්සුන්ගේ හඬට කන් දෙන්න මිනිස්සුන්ගේ හඬට කන් දීලා ප්‍රජාතාන්ත්‍රික පාලනයකට අරගෙන යන්න පුළුවන් තැනට මේ රට අරගෙන එන්න ඕන මිසක් ඇඳවීමේ දේශපාලනයට පටු දේශපාලනයට ආයේ පරණ පොත් කියවන්න හදන්න එන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ ප්‍රභු ආණ්ඩුවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදියට අපි ප්‍රකාශ කරන්න කැමතියි